මම මිහින් මහත්තයා ගැන තමයි පුංචි නෝනා කල්පනා කරන්නේ. රජි, එදා මිහින් මහත්තයා ආපු වෙලාවේ පුංචි නෝනා අඳුරගත්තේ නැහැ කියන්නේ තාම පුංචි නෝනාට හොඳ නැහැ බා. හැබැයි පුංචි නෝනාට කවදා සනීපේද කියලා කියන්න අමාරුයි මචං. ඔය මේකනේ බා, වෙන ලෙඩක් වගේ නෙමෙයිනේ. ඕක මානසිකව බලපාපු ලෙඩක් නේ බා. හැබැයි මට හිතෙනවා මිහින් මහත්තයා ඇවිල්ලා පුංචි නෝනා බලලා ගියොත් හරියයි කියලා. මේ රෙජි, අපි මෙහෙම වැඩක් කරමුද බං? සර්ට කියන්නේ නැතුව කෙලිම මිහින් මහත්තයා ගිහලා හම්බෙලා මේ ගැන කතා කරමු. නෑ නෑ නෑ, කෙවින් සර්ගෙන් අහන්න නැතුව උත්තරයක් දෙන්න අමාරුයි ඒකට. මචං, එදා මිහින් මහත්තයා පුංචි නෝනා ගෙදරටම ඇරලපු එක නම් අමතක කරන්න බැරිම සිද්ධියක්. මොකද එදා මිහින් මහත්තයාට පුංචි නෝනා හම්බුනේ නැත්තම් අද පුංචි නෝනා මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. මේ ඇඩිය කියන්නේ අපිත් පුංචි නෝනා හොයාගෙන එතනින් ගියානේ. හම්බුනේ නැහනේ. කිවින් සර් ඉන්නේ පට්ටම උලක බං. ඒක නම් කතා කරලා වැඩක් නැහැ, පිස්සු වැදිනවා.